तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स उपनीयति लोको अद्धुवोति अत्तानो लोको अनभिस्सरो अस्सको लोको सब्बं पहाय गमनीयं ऊनो लोको अतित्तो तन्हादासोतीति गौरवनीय महासंगरत्नेन अवसराय श्रद्धावंत पिन्वत्नी 2022 නවවර්ෂයේ පළමු වන 15වක පොහොය දිනය අදට යෙදිලා තියෙනවා දුරුතු පුර 15වක පොහොය දිනය අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු වෙච්ච දිනේ හැටියට මේ දුරුතු පුර 15වක පොහොය දිනය अभी हम दिनाटम वेदगत दिनिया अद दवसे ही मे सदहम पणिविडे अभी बलापुरुत्वेनवा देविनुवर गलपत्ति निवसे ही वासे करला परलोसपत्वांट यदिच्य पियदास तेनबदु महात्मा पियानन वहंसे එවගේම ප්‍රේමාවතී තේනබදු මහත්මිය මෑණියන් වහන්සේ ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන් සිහිපත් කරලා ඒ ඇත්තන්ට පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරන්නටයි අද විශේෂ වශයෙන් මේ ධර්ම දේශනාව අපි පවත්වන්නේ දැනට කුවේට් රටේහි ජීවත් වන නන්දනී තේනබඳු මහත්මිය ඩල්සි තේනබඳු මහත්මිය ඉන්ද්‍රාණි තේනබඳු මහත්මිය ඒ දියණීවරු කවුරුත් එකතු වෙලා ඒ තමන්ගේ මිය පරලෝකීය දෙමාපියන් සිහිපත් කරලා අද දවසේ මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ ए मियपरलोगिये देमापियंट अनिकुत मियगिये ज्ञातींट पिंग अनुमोदन करन में विलावेदी एयत्तो जीवत्त हिटी काले तुल ओयत्तंट करन लद सेवावन सिहिपत करगन्नट कियल बनपोते संधान करन वचन देकक संधान करल थियन अदासिमे अकासिमे අදාසිමේ කියලා කියන්නේ මට මේ මේ දේවල් දුන්නා. අකාසිමේ කියලා කියන්නේ මට මේ මේ විදියෙ යුතුයකම් ඉටු කළා. පුබ්බේ කතං අනුස්සරං පෙර කරන ලද සියලුම යුතුයකම් මේ වෙලාවේදී සිහි කරගන්න ඕන. මේ දරු පිරිසට කල්පනා කරන්න පුළුවන් තමන්ගේ ආදරවන්ත පියාණන් වහන්සේ පියදාස තේනබදු මහත්මාණන් मैनियन वहन से प्रेमावती तेनबंधु महात्मिय जीवत्व हिटी काले तुल दिमापिय दिपलक हेटियट मे दरुवांट मुनतरं सेवया करलती है वाद ए सेवया हरियट इष्ट सिद्ध वेच्च निसा तमाई अद वैतो मे समाजे तुल होंदिं जीवत्वेन एहम जीवत्वेन गमने මේ විදියට ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරලා ඒ දෙමාපියන් ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටයි දැන් අපි හැම දිනාගේම සූදානම්. දෙමාපියන්ගේ අභාවය දරුවන්ට මහ වේදනාවක්. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා බණ පොතේ සඳහන් කරලා තියෙනවා ප්‍රියයන්ගෙන් වෙන්වීම මහ දුකක් කියලා. देवदीयट कल्पना करल बेलुहम मे दरु पीरिसट मे लोके हिटपु इतामत्म प्रियमनाप देदना तमाय
ඒ පියාණන් වහන්සේ මෑණියන් වහන්සේ ඒ පියා දුක් මහන්සියෙන් දහඩිය මහන්සියෙන් යමක්කමක් හරිගම්බ කරලා ඒ උපයා සපයාගත් වස්තුව වී පැහැදම් කරලා මේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සකස් කළා ඒ වගේම මෑණියන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් මේ දරුව මේ සමාජයට බිහි කරලා ඒ මෑණියන් වහන්සේ තමන්ගේ ශරීරගත රතුපාට රුධිරය සුදුපාට කිරිබවට පත් කරලා මේ දරුවන්ට පෝල පෝෂණය කරලා මේ දරුවෝ සමාජයේ හොඳ පුරවැසියන් බවට පත් කරලා තියෙනවා ඉතින් මේ පිළිබඳව කල්පනා වන විට ඒ දරුවන් ඇතුළු ඒ ඥාතීන් හැම දෙනාගේම හිතවලට දුක කනගාටුවක් ඇති වෙනවා අන්නේ දුක කනගාටුව තුනී කර ගැනීම සඳහා අවශ්‍ය කරන දේශනාවක් තමයි අපි සඳහන් කළේ මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රයේ සඳහන් වන කාරණා හතරක් තමයි අපි අද මේ දේශනාවෙන් පැහැදිලි කරලා දෙන්නේ මේ පැහැදිලි කරලා දෙන කාරණා හතර හොඳින් හිතට ගත්තොත් මේ දරුවන් ඇතුළු මේ ඥාතීන්ගේ හිතවල තියෙන දුක් කනගාටු තුනී කරගන්නට පුළුවන් කමක් ලැබෙනවා පළවෙනි කාරණය තමයි උපනීයති ලෝකෝ අද්දෝති මේ ලෝකවාසී සත්වයා දවසින් දවස මොහොතින් මොහත ජරාවටපත් වෙනවා ලෙඩ වෙනවා මරණයටපත් වෙනවා මේක තමයි පළවෙනි කාරණය දෙවෙනි කාරණය තමයි අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ මේ ලෝකේ කාටවත් කාගේවත් පිහිටක් නැහැ අපිට තියෙන්නේ අපේ පිහිට පමණයි තුන්වෙනි කාරණය අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනියන් මේ ලෝකේ මොන විදිය සම්බන්ධකම ගොඩනගාගෙන හිටියත් ඒ සේරම සම්බන්ධකම් වලින් ඈත් වෙලා අපිට තනියම ගමනක් යන්න සිද්ධ වෙනවා හතරවෙනි කාරණය තමයි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ අර කියාපු කාරණා වලට අනුව බැලුවහම බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා අතෘප්තිකර ආශාවන් පසුපස ගමන් කරන්නේ නැතුව තණ්හාව ඉදිරියේහි දාසෝ බවට පත් වෙන්නේ නැතුව කටයුතු කරන්නට කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ මේ කාරණා හතර මේ මියගිය දෙමාපියන්ටත් පොදුයි අපි හැමදෙනාටමත් පොදුයි දැන් ඔබේ පියාණන් වහන්සේ පියදාස තේනබදු මහත්මයා මෑණියන් වහන්සේ ප්‍රේමාවති තේනබදු මහත්මිය ඒ දෙපළ දවසින් දවස මොහොතින් මොහත ජරාවටපත් වුණා ලෙඩ වුණා මිය පරලෝ ගියා දැන් ජරාව කියලා කියන්නේ පින්වත්නි යමක් තියෙන තත්වයෙන් වෙනස් තත්වයට පත් වෙනවා කියන එකයි කළු පාටකේ සුදු වෙනවා හොඳට පේන ඇස් නොබෙනී යනවා ඒ වගේම ශක්තිමත් දත් දුර්වල වෙනවා හොඳට තියෙන හැම රැලි වැටිලා දුර්වර්ණ තත්වයට පත් වෙනවා මේක තමයි ජරාව දැන් ඔබේ දෙමාපිය දෙපළත් ඒ විදියට ජරාවට පත් වුණා ඊළඟට ලෙඩවීම අපි හැම දෙනාගේම ජීවිතවලට පත් වෙන්න තියෙන දෙයක් තමයි ලෙඩවීම ඒ දෙපළත් ලෙඩ වුණා අපි කවුරුත් ලෙඩ වෙනවා දැන් බලන්න ඉස්සර කාලේ කිව්වේ 890ක් රෝග 990ක් ව්‍යාධි කියලා නමුත් අද කාලේ ඒවා 100න් විතර වැඩි කරන තත්වයට පත් වෙලා තියෙනවා හැමතැනම බැලුවහම විවිධ රෝග පීඩා ඉතින් ඒ විදිහට කල්පනා කළාම ඒ දෙමව්පියොත් රෝගී තත්වයට පත් වුණා අපි හැමදෙනාමත් රෝගී තත්වයට පත් වෙනවා ඊළඟට ඒ දෙමාපිය දෙපළ තමන්ගේ ජීවිතේ කෙලවර කරා මරණයට පත් වුණා ඒ මරණයට පත් වෙච්ච ඒ දෙමාපිය දෙපළට උරුම වෙච්ච ධර්මතාවයට අපි කාටත් පත් වෙන්නට සිද්ධ වෙනවා මෙන්න මේ කාරණා ටික යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් විශේෂයෙන්ම
මේ දියණියන් තුන්පල ඇතුළේ ඥාතීන් කල්පනා කරනවා නම් ඊයත්න්ට හිතෙනවා අපේ දෙමාපියන්ට විතරක් උරුම වෙච්ච ධර්මතාවයක් නෙවෙයි මේක දෙවියන් සහිත ලෝකයාටම උරුම වෙච්ච අවාරණීය වූ ධර්මතාවයකට අපේ දෙමාපියන්ටත් පත් වෙන්නට සිද්ධ වුණේ කියලා හිත හදාගන්න පුළුවන්කම තියෙනවා එහෙම හිත හදාගන්න ගමන් අපි මේ බණ කියන මමත් මේ අහගෙන ඉන්න ඔයත් කවුරුත් මතක තියාගන්න ඕන අපිත් ජරාවට පත් වෙනවා අපිත් ලෙඩ වෙනවා අපිත් මිය පරලෝ යනවා ඔය එහෙකටවත් අපි කැමති නැති බව ඇත්ත ඒ වුණාට ඔව වෙනස් කරන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ දෙවෙනි කාරණය තමයි අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කියන්නේ මේ ලෝකේහි කාටවත් කාගේවත් පිහිටක් නැහැ දැන් ත්‍රාණ කියලා කියන්නේ පිහිට දැන් නිතර දෙවේලේ අපිට ඇහෙන වචනයක් තමයි පරිත්‍රාණ පරිත්‍රාණ කියලා කියන්නේ හාත්පසින්ම ආරක්ෂාව ලැබෙන කියන එකයි පිරිතට අපි මේ වචන යොදනවා මෙතන කියන්නේ අත්‍රාණ අපි කාටවත් කාගේවත් පිහිටක් නැහැ අපිට පිහිට පිණිස පවතින්නේ අපි පමණයි දැන් කල්පනා කරලා බලන්න මේ දෙමාපිය දෙපළ හිතන්නට ඇති මගේ දූ දරුවෝ ඉන්නවා මගේ ඥාතීන් ඉන්නවා ඒත්තන්ගේ පිහිට අපිට තියෙනවා කියලා ඒත්තෝ හිතන්නට ඇති ඇත්ත වශයෙන්ම ඒ පිහිට තිබුණා මේ දරුවෝ තමන්ගේ දෙමාපියෝ ජීවත් වෙ ඉන්න කාලය තුල ඒ දෙමාපියන් වෙනුවෙන් කළ යුතු යුතුකම් කොටස් ඉෂ්ට සිද්ධ කළා නමුත් මිය පරලෝ ගිය අවස්ථාවේදී ඒ කිසිවෙක් ඒ ඇත්ත සමග ගියේ නැහැ කවුරුත් ගියේ සුසාන භූමිය දක්වා පමණයි එින් එහාට කවුරුවත් ගියේ නැහැ ඉතින් ඒ නිසා මතක තියාගත යුතු දේ තමයි ඒ දෙපළට පිහිට පිණිස පැවතුනේ කුමක්ද ඒ දෙපළ කරගත් හොඳ නරක පමණයි දැන් බලන්න මේ විදිහේ දරු පිරිසක් සකස් කරලා සමාජයට ප්‍රදානය කිරීමම ඒ අම්මයි තාත්තයි කරපු ලොකු පිනක්. එතකොට ඒ දරුවෝ සමාජයට සේවාවන් කරනකොට ඒ පින ලැබෙන්නේ ඒ දෙමාපියන්ටමයි. ඉතින් ඒ නිසා අපි මතක තියාගන්න ඕන අපි කාටවත් කාගේවත් පිහිටක් නැහැ. අපට පිහිට පිණිස පවතින්නේ අපි පමණයි කියන බව. දැන් ඒ දෙමව්පියන්ට වගේ තමයි අපිටත්. අපිටත් මේ සමාජයේ ජීවත් වෙන විට අපිට හිතෙනවා අපිට අහවලාගේ පිහිට තියෙනවා අහවලාගේ පිහිට තියෙනවා කියලා අපි හිතනවා. එහෙම හිතුවට අපිට පිහිට පිණිස පවතින්නේ අපි පමණයි කියන බව කල්පනා කරන්නට ඕන තේරුම් ගන්නට ඕන. තුන්වෙනි කාරණය තමයි අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියම් එයින් කියවෙන්නේ මේ ලෝකේහි මොනතරම් සම්බන්ධකම් අපි ගොඩනගාගෙන හිටියත් ඒ සේරම සම්බන්ධකම් වලින් ඈත් වෙලා තනියම ගමනක් යන්න සිද්ධ වෙනවා පියදාස තේනබදු පියාණන් වහන්සේ ප්‍රේමාවති තේනබදු මෑණියන් වහන්සේ ඒ දෙපළ ගියේ ඒ ගමන ඒක අනිවාර්යයෙන්ම යා යුතු ගමනක් ඒ ගමන නොගිහිල්ලා ඉන්න පුළුවන් කමක් තිබුණා නම් මේ තමන්ගේ ආදරණීය දරු පිරිස අතහැරලා දාලා කවදාවත් ඒ ගමන යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම යා යුතු ගමන තමයි ඒ දෙමව්පියෝ ගියේ කවුරුත් අතහැරලා දාලා. දැන් අපිත් මේ පිළිබඳව හිතන්න ඕන. අපිත් මේ සමාජය තුළ ජීවත් වන විට විවිධ සම්බන්ධකම් ගොඩනගාගෙන ඉන්නවා. ඒ කොච්චර සම්බන්ධකම් ගොඩනගාගෙන හිටියත් ඒ සියලුම සම්බන්ධකම් වලින් ඈත් වෙලා අපිට ගමනක් යන්නට සිද්ධ වෙනවා. දැන් සමහර අය අපිත් එක්ක කියන කතාවක් තමයි මෙන්න මෙහෙම. ආමුදුරුවනේ මේ මමයි නෝනයි අපි දෙන්න තමයි හැම තැනකටම යන්නේ. දාන ගෙදරකට ගියත් මගුල් ගෙදරකට ගියත් මල ගෙදරකට ගියත් කොතෙන්ද ගියත් අපි දෙන්න තමයි යන්නේ. ආමුදුරු දැකලා තිබේ.
ආන්ද්‍රව මතක තියාගන්න කවදා හරි පරලොව යන්නත් අපි දෙන්න එකට එහෙම කියන අය ඉන්නවා ඉතින් යන වාහනයකට එහෙම කරදරයක් වුණොත් එහෙම දේවල් කලාතුරකින් වෙන්න පුළුවන් එහෙම නැත්තම් දෙන්නටම එක විදියට යන්න පුළුවන් කමක් නැහැ සමාජය තුල ජීවත් වෙන අයගේ ওই විදිය ආකල්පයක් තියෙනවා එහෙම යන්න කියලා එහෙම යන්න පුළුවන් කමක් නැහැ මිදුලක වී ටිකක් දාලා තියෙනවා ඉතින් කුරුල්ලෙක් ඇවිල්ලා වී ටිකක් කෑවා ඉතින් ඒ කුරුල්ලගේ බඩ පිරිච්ච නිසා එතනින් පියාසර කරලා ගියා අපේ එක්කෙනෙක් ඒ දිහා බලාගෙන ඉඳලා කියනවලු එයාට එහෙම යන්න බෑ කියලා වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලසී ඔබ ළඟ දැන් මියුලසී කියන්නේ කාන්තාවනේ එතකොට මේ අය කියන්නේ ඒ කාන්තාවගෙන් වෙන් වෙලා යන්න බෑ කියන එකයි ඉතින් අද සමාජය තුල බැලුවම අපිට පේනවා ඕනතරම් කුරුල්ල ඉන්නවා වී පැදුර නැහැ සමහර තැන්වල වී පැදුර තියෙනවා කුරුල්ල නැහැ ඒ නිසා අපි මතක තියාගන්නට ඕන අපි හැම දිනාටම මේ සියලුම සම්බන්ධකම් වලින් ඈත් වෙලා ගමනක් යන්න වෙනවා ඒ දෙමාපිය දෙපළ ගියේ ඒ ගමන අපටත් ඒ ගමන කවදා හරි යන්න සිද්ධ වෙනවා අවසාන කාරණේ හැටියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ ලෝකෝ ලෝකවාසීන් ඌනෝ ඒ කියන්නේ බොහෝ දෙනෙක් ඉන්නවා ඒ ඇයට කොච්චර තිබුණත් මදි අතෘප්තිකර බව දැන් අපි හිතමු අද උදේ කහවණු වැස්සක් වැස්සයි කියලා ඉතින් කවුරුත් තම තමන්ට පුළුවන් විදියට ඒ භාජන වලට කහවණු අරගෙන දාලා ගෙයි තියාගෙන ඉන්නවා ඉතින් ඒක වරදක් හැටියට අපිට කියන්න බෑ එක්කෙනෙක් හවස් කාලේ උඩ අහස දිහා බලන් ඉන්නවා අපි අහනවා මොකද ඔය අහස දිහා බලන්නේ අර ඊයේ අද උදේ වැහැපු වැස්සට වඩා වැඩියෙන් වැස්සක් වැස්සොත් හොඳයි ආ කහවණු වැස්සක් වැස්සත් අපිට මදි ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරනවා එහෙම අතෘප්තිකර ස්වභාවයෙන් යුක්තව ඉන්න එපා ඒගොල්ලා තණ්හාව ඉදිරියේ දාශය බවට පත් වෙලා අපි කාටත් තණ්හාව තියෙනවා රහත් වෙනතුරු අපි හැමෝටම තණ්හාව තියෙනවා ඒ තණ්හාවේ තියෙන වරද තමයි ඒ තණ්හාවෙන් කෙරෙන ප්‍රධානම කාරණය තමයි පුනර්භවයේ ඇති කිරීම යායම් තණ්හා පෝනෝ භවිකා යම් බඳු තණ්හාවක් වේද එයින් පුනර්භවය ඇති කරවයි මේ මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ තණ්හාව සහිතවයි මියගියේ ඒ නිසා ඒ දෙපළම කොතනක හරි තැනක ඉපදිලා ඉන්නේ අන්න ඒ උත්පත්තිය සැපවත් භාවයට පත් කරන්නට තමයි මේ දරු පිරිස මේ පින්කම සිද්ධ කරන්නේ ඒ නිසා අපිත් කල්පනාවට ගන්නට ඕන අපි තණ්හාව ඉදිරියේ දාශෝ බවට පත් වෙන්න හොඳ නැහැ ඉතින් මේ දවසකින් දෙහකින් මාසකින් හමාරකින් තණ්හාව නැති කරන්න අපට පුළුවන් කමක් නැහැ අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේහි සාරා සංඛ්‍ය කල්පලක්ෂය දානාදී පාරමිතා ධර්මයන් පුරලා තමයි ඒ තණ්හාව කියන එක නැති කරගත්තේ ඉතින් ඒ නිසා අපි දන්නවා මේ බෞද්ධ පින්වතුන් හැමෝම දන්නවා අන්තිම ආත්ම භාවයේ තමයි වෙස්සන්තර ආත්ම භාවය ඒ වෙස්සන්තර රජුරෝ හැලි ඇතා දන් දුන්නයි කියලා අපි අහලා තියෙනවා. හැලි ඇතා කියන්නේ සුදු ඇතා. සුදු ඇතෙක් කියලා කියන්නේ ඒ රටට මහා සම්පත්තිය. ඉතින් ඒ ඇතා දන් දුන්නට පස්සේ රටවැසියෝ කලබල වුණා. කලබල වෙලා කිව්වා මේක මහා මේ විපත්තියක් අපිට අපේ රටේ තිබිච්ච මහා සම්පත්තියක් මෙහෙම නැති වුණේ. ඒ නිසා රජකම කරන්න බැරි නම් ගියාට කමක් නැහැ කිව්වා. ඉතින් එහෙම කිව්වහම අනේ මට රජකම ඕන මීට පස්සේ මම මේ වගේ වැඩ කරන්න තිය කියලා එහෙම කිව්වේ නැහැ
හොඳයි එහෙනම් මම යන්නම් කියලා ගියා. එහෙම ගිහිල්ලා මන්ත්‍රී දේවියත් ජාලිය කෘෂ්ණජිනා කියනේ දරු දෙපළත් සමග වංගගිරියට ගිහිල්ලා දුක්ඛිත ජීවිතයක් ගත කළා. ඉතින් ඒ වෙලාවේදී ජූජක බමුණ ඇවිල්ලා මේ දරු දෙන්නා ගෙනියන්න ඉල්ලුවා. මන්ත්‍රී දේවිය හිටියෙත් නැහැ පළවැල් නරන්න ගිහිල්ලා. ඉතින් මේ කියනකොට මේ දරු දෙන්නට ඇහෙනවා. අරයා කියනවා අපේ නෝනට වැඩකාරයෝ වුණේ කියනවා. මම කොහෙන්ද වැඩකාරයෝ ගෑන්නේ? ඔබතුමා ඕන දෙයක් දෙනවයි කියපු නිසා මේ අපි ආවේ. ඒ නිසා මේ දරු දෙන්න දෙන්නේ කිව්වහම ඒ දෙන්නත් බයේ ඉන්නේ. කොච්චර බයේ හිටියත් ජාලිය කෘෂ්ණජිනා කියලා එකවරයි කතා කරේ දෙන්නම දුවගෙන ආවා. බලන්න කොච්චර කීකරු දරු දෙන්නේද. කෙනෙකුට දෙන්න බෑනේ ඒ තරම් කීකරු දරු දෙන්නේ. එතකොට ඒ දරු දෙන්න දන් දුන්නා. ඉතින් ජෝජක බමුණා ඒ දරු දෙන්නට ගහ ගහ අරන් ගියා. ඒ පැත්තවත් බැලුවේ නැහැ වෙසන්තර රජුරෝ. නමුත් සඳ මහරජුරවන්ට බලාගෙන ඉන්න බෑ සීයා. ඉතින් සඳ මහරජුරෝ තරාදියක් ගෙනල්ලා අර දරුව දෙන්න එක පැත්තකින් තියලා අනිත් පැත්තට රන් රිදී මුතුමැණික් ආදී යොදවලා දීලා ඒ මේ ජෝජක බමුණගෙන් ඒ දරුව දෙන්න බේරගත්තයි කියලා අපි අහලා තියෙනවා. අන්න ඒ නිසා අපිත් මතක තියාගන්නට ඕන තණ්හාව ඉදිරියේහි දාශේක් බවට පත් වෙන්න හොඳ නෑ. දැනට කුවේට් රටේ ජීවත් වන නන්දනී තේනපදු මහත්මිය විහාරස්ථානවලට නොඑක් විදියට ආධාර උපකාර කරමින් ඒ විහාරස්ථානවල දියුණුව සලසා දෙනවයි කියන බව අපිට දැනගන්නට ලැබුණා. එතකොට අනිත් දරුවොත් ඒ ලංකාවේ ජීවත් වන දරුවොත් ඒ විදිහට කටයුතු කරනවා. ඒ වයින් තමයි පින්නත් මේ තණ්හාව කියන එක ටික ටික අඩු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. අන්න ඒ නිසා ওই காரணා හතර කල්පනා කරලා බැලුවාම ඒ මිය පරලෝකයේ දෙමව්පියන්ටත් ওই காரணා සාධාරණයි. අපි හැම දිනාටමත් ওই காரணා සාධාරණයි. එහෙම කල්පනා කළාම දරුවනේ ඔයත්තන්ගේ හිතවල තියෙන දුක් කනගාටු අපිට තුනී කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද මේ වර්ෂයේහි පළමු වන පොහොය දිනේ තමයි දුරුතුපුර 15ක් පොහොය දිනේ. ඉතින් ලංකාවේ බොහෝ තැන්වල සීල සමාදාන ආදී කටයුතු තරමක් කෙරෙනවා. තාමත් හරියට ඒ කටයුතු සංවිධානය වෙලා නැහැ මේ රෝගී තත්ත්වය නිසා. අපි පුළුවන් තරම් හැමෝම රජයේ දෙන සෞඛ්‍ය නීති රීති පිළිපදමින් පරිස්සම් වෙන්න ඕන. දැන් බලන්න කවුරුවත් අමනාප වෙන්න එපා මේවා කිව්වට දැන් මේ රෝගී තත්ත්වය වෙනස් වෙච්ච ගමන්ම අපේ උදවිය විවිධ චාරිකාවල යනවනේ. මේවට ටිකක් මේ නැවතීමේ ලකුණ තියන්න ඕන. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕන අපි. ඉතින් එහෙම පරිස්සම් වුණොත් වැඩි කල නොගොවිල්ල අපිට පෙර පරිදිම කටයුතු කරන්නට අවස්ථාවක් සැලසෙනවා. ඒ බවත් කල්පනා කරමින් මේ උතුම් පුර 15ක් පොහොය දිනෙහි මේ ධර්ම දානමය කුසල ශක්තිය සිද්ධ කරගත්තා. ඒ හැමලෙසින්ම සිදු කරගත්තා වූ සියලු පින්වල බලයෙන් කුවේට් රටේ ජීවත් වන නන්දනී තේනබදු මහත්මිය, ඩල්සී තේනබදු මහත්මිය, ඉන්ද්‍රාණී තේනබදු මහත්මිය ඇතුළු ඒ දූ දරුවන් ඥාතීන් හිතවතුන් කවුරුත් කල්පනා කරන්න ඕන. පරලෝසපත්වන්ට යෙදිච්ච අපේ පියාණන් වහන්සේ පියදාස තේනබදු මහත්මා, මෑණියන් වහන්සේ ප්‍රේමාවතී තේනබදු මහත්මිය, දරුණු ගුරු කල්පනා කරන්නට ඕන අපේ ආච්චි සීයා. ඒ දෙපළ ප්‍රධානව පරපුරෙන් මියගිය සියලු ඥාතීන් මේ පින් ලබාගෙන සැප සම්පත්තියට පත් වේවා. නිවන් සම්පත්තියම අවබෝධ කරගනිත්වා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා ඒ දෙවියන්ගේ සැප සම්පත් දිනු කරගන්නා ගමන් එක්වෙට් රටේ ජීවත් වන නන්දනී තේනබදු මහත්මිය ප්‍රධානව, ඩල්සි තේනබදු මහත්මිය, ඉන්ද්‍රාණී තේනබදු මහත්මිය ඇතුළු ඒ දරුවන් දරු මුණුබුරන් ඇතුළු ඔබ අප හැම දිනාම ලෙඩක් දුකක් කරදරයක් නැතුව දෙවියන් විසින් ආරක්ෂා කර ගනිත්වා කියලා සාදු කියන්නේ.
ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.